අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ආගමික සමගිය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව ජනපති අවධාරණය කරයි ජාති නතර ප්‍රශ්න ඇති කරනවා ආගම අතර ප්‍රශ්න ඇති කරන්න අද සූදානම් වෙලා තියෙනවා ජිනීවා මානව හිමිකම් කොමිසමට මෙරටින් නියෝජිත පිරිසක් නැහැ ඉතින් අවශ්‍යතාවය මත තමයි මට යන්න කියන්නේ ඉතින් අපි බලමු කොහොමද ඒ වාතාව පිළිල කරලා තින්නේ කියලා ඒ අනුව මම හිතන්නේ තීරණයක් ගන්නේ ඉතින් දලඳා ගමදී එජාප සැරසිලි ඉවත් කිරීමෙන් උණුසුම් තත්වයක් ආරවල කැදේ නේද මාල්ගල එතකොට අර කතා උත්තර දේශපාලනේ මේක ඡන්ද දින ප්‍රදේශයක් එහෙමනම් ඒවත් ගලවන්න ඕන සඳහන ආධාර කරුවෙකුට වෙඩි මානවර පෙරදිනී ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකුගේ ආධාර කරුවෙකු තුවාල ලැබුවා අදාළුයම මෙම වෙඩි තැබීම සිදු වෙත්තේ පෙරදිනී ප්‍රදේශයේ මධ්‍යම පළාත් සභා අපේක්ෂකයෙකුගේ නිවස ඉදිරිපිටයි සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ මහනුවර ශික්ෂණ රෝහලේ දවසේ පුවත මෙම වෙඩි තැබීම සිදු වෙත්තේ අද අලුයම 3ට පමණ ඒ මධ්‍යම පළාතෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින පෙරදිනිය හේදඬුවව ප්‍රදේශයේ පිහිටි අපේක්ෂකයෙකුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අපේක්ෂකයාගේ ආධාරකරුවන් පිරිසක් එහි රැඳී සිට තිබෙනවා වෙඩිවැදීමෙන් තුවාල ලැබුවේ නිවස ඉදිරිපිට ගේට්ටුව අසල සිටි ඩී හර්ෂණ නැමැති පුද්ගලයෙක් අපිට බයිසිකලයේ සද්දයක් එක වෙඩි සද්දයක් ඇහුණා එතකොට අපි කෑ ගහන වුණා අපි දුවගෙන යනකොට එයා පාරේ වැටලා හිටියා පස්සේ වෙනම අපි ආයෙන ගිහලා පෙරදිනේ රෝල් ගත කරා පස්සේ පෙරදිනේ රෝලෙන් මානව රෝල්ට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියා මේ අතර මධ්‍යම පළාත් සභාවට මාතරේ දිස්ත්‍රික්කයෙන් තරඟවදින නියෝජ්‍ය මාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයාගේ ප්‍රචාරක පුවරුවක් අද අලුයම 4ට පමණ විනාශ කර තිබෙනවා මෙම ප්‍රචාරක පුරෝ පිහිට ඇත්තේ මාතලේ අලු විහාරයේ ප්‍රදේශයේ පිහිටි කාර්යාලය අසලයි අපේම පක්ෂයේ මෙලකින් ව්‍යාපාරයේදීලා ඉන්න නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහෝදරෙක් එයාගේ ගෝල බාලයෝ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කණ්ඩායම ඇවිල්ලා 20ක් යක්තර ඇවිල්ලා පුතාගේ මේ කටවුට් එක විනාශ කරලා දාලා ගියා කියනවා ඊගෙන ඇවිල්ලා තියෙන මේ සිලිනාම මේ වගේ අය කරන වැඩ නිසා ආණ්ඩුවට අපි අක්තියක් ඇති වෙනවා තවත් අපේ ශිෂ්‍යුගේ කාර්යාලයක් පිට විනාදී ඒකට විතර පස්සේ ගිහිල්ලා ඒ වගේම විනාශ කරලා දාලා මේ අතර එම සිද්ධීන් ටික වේලාවකට පසු මධ්‍යම පළාත් සභාවට තරඟවදින තවත් සඳහන අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් හානි කර තිබෙනවා. එම කාර්යාලයේ පිහිටා තිබෙන්නේ මාතලේ මන්දණ්ඩාවිල ප්‍රදේශයේයි. මැතිවරණ මහලේකම් කාර්යාලයට දැනට ලැබී ඇති පැමිණිලි වලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මධ්‍යම පළාතෙන්. එම සංඛ්‍යාව 157ක්. මෙවර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 341ක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇති අතර ඉන් 36ක් ප්‍රචණ්ඩ ක්‍රියායි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැනට අතරංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 97ක්. දවසේ පුවත කිසිදු බෙහෙදයකින් තොරව ජාතික සමගියෙන් රට පෙරට ගෙන යාමට සියලු ජාතීන් එක්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ජාතික සහ ආගමික සමගිය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවයි. මාතලේ අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැලියට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වුණේ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික සමගිය විනාශ කිරීමේ උත්සාහයන් පිළිබඳ ජනතාව අවදීන් සිටිය යුතු බවයි. ජාතීන් අතර ප්‍රශ්න ඇති කරනවා ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න අද සූදානම් වෙලා තියෙනවා මේවා ගැන පරිස්සමින් ජනතාව සිටිය යුතුව තියෙනවා අපිට රටක් දියුණු කරන්න බෑ සියලු ජාතීන්ගේ සමගිය තියෙන්න ඕන සියලු ආගමිකයන්ගේ සමගිය මේක තමයි අපි හැමදාම කිව්වේ ත්‍රස්තවාදීන් පරාජය කරලා රට නිදහස් කරගත්තේ තවත් ත්‍රස්තවාදයක් මේ රටේ ඇති කරන්න නෙවෙයි අපේ යුතුයකම අද ඉන්න ජනතාවට නෙවෙයි හෙට ඉපදෙන්න ඉන්න දරුවට අපි රටක් හදන්න ඕන අද කාලා හෙට දතනිය වන්න නෙවෙයි ජාතික සමගිය වෙනුවෙන් ජනතාව තීරණ ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ රටේ ජනතාව සියලු දෙනාගේම තිබුණු එකම හඬ එකම ඉල්ලීම මගින් අපිට මේ රට එක්සේසත් කළා නිදහසේ නිවහල්ව ජීවත් වෙන්නට පුළුවන් වරම අපිට ලබා දෙන්න කියලා.
मुस्लिम जनता कौरव बलुवे किसी रटकी से किसी में संविधान मुस्लिम දලනාගම නගරයේ එක්සත් ජාතික පක්ෂ සැරසිලි ඉවත් කිරීමට මහව පොලිසිය පියවර ගැනීම හේතුවෙන් අද පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන්ගේ පෙළඹවීම මත පොලිසිය මෙම සැරසිලි ඉවත් කළ බවයි. දලදාගම නගරයේ ඔරලොසු කණුවසල මෙම සැරසිලි සිදු කර තිබුණේ අද මෙම ප්‍රදේශයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතව තිබූ බැවින් කෙසේ වෙතත් පොලිසිය මෙහිදී පැවසුවේ පක්ෂතර ගැටුම් වැළැක්වීම සඳහා සැරසිලි ඉවත් කරන බවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පොලිසියට විරෝධය පළ කරද්දී සඳහන ආධාරකරුවන් නීතිය ක්‍රියාත්මක කරන්නයි පොලිසියෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් පොලිසියට එරෙහි වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කීප දෙනෙකු මාර්ගයේ බිම ඉඳගත්තා. මේ අතර තවත් ආධාරකරුවන් පිරිසක් ඔරලොසු කණුවේ තිබූ සඳහන පෝරු කීපයක් කපා ඉවත් කරනු ලැබුවා. පසුව මෙම ස්ථානයට ප්‍රදේශීය බාර සහකාර පොලිස් අධිකාරී HMP හේරත් මහතාද පැමිණියා. කවුරු මොනවද ඉවත් කරන්න බෑ. දැන් ඔයා කියන්නේ මේ අපිට රැසීමක් කරගන්න බෑ කියලා. රැසීම කරන්න බෑ. රැසීම තමයි මෙතන විපක්ෂණ භූමිය කරන්නේ. හරි අපි ඔක්කොම ගිහින් දාන්න බෑ එතනට. නීතිය කරන්නේ නෑ. නීතිය නීතිය. පසුව එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් නගරයේ ඇතැම් ස්ථාන කොළපාට පොඩි වලින් සැරසීමට පියවර ගත්තා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුව නගරයේදී පැවසුවේ වර්තමානයේ ජනතාව විඳින පීඩාවන් ජනතාවගේම කැමැත්තෙන් කැඳවා ගත්තේ බවයි. එදා 2004 මං කියෝ 550ට හොඳ පෝර දෙන්න. එහෙම කරා නම් අස්වැන්න වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා, ජීවත් වෙනවා. එදාගේ ඉන්සන්ද කිව්වනේ අපි 350ට පෝර දෙන්න කියලා. ඉතින් බහුතරයක් 350ට පෝර අරගන්න ඡන්ද දුන්නා. මොකක් දුන්නේ? මාව විරුද්ධ පක්ෂයට යවුවා. ඡන්ද දුන්නාගෙන් ලක්ෂ 10ක් විතර වකුගඩු රෝගේ හැදිලා පරලෝකියා. මේ ප්‍රදේශෙම වකුගඩු රෝගීන් 10000ක් ඉන්නවා. අපේ බාල පෝර වර්ග දිහා බැලුවාම වකුගඩු රෝගේ වැඩි වෙනවා මිස අඩු වෙන්න බෑ. එළඹෙන සඳුදා ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 24 වන සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිත පිරිසක් සහභාගී නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක රොඩ්නි පෙරේරා මහතා සඳහන් කළේ මෙම සැසිවාරය සඳහා ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජිතයින් එක්වන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසිවාරය ලබන සඳුදා සිට මේ මාස 27 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ ආරම්භක දේශනයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් සිදු කිරීමට නියමිත අතර ඒදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය අදහස් පළ කරන බව මීට පෙර සඳහන් කළා. කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගෙන් අද මහනුවරදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. පෞගේ අවුරුදු 7ේම අවශ්‍ය වේලාවලට මම තමයි ගියේ කණ්ඩායමේ නායකත්වය හැටියට. මේවා තාම මට කියලා නැහැ. හැබැයි ජනප්‍රියතුමා මට හෙට කිව්වත් මම යන්න සූදානම්. ඒකේ ගැටලුවක් නැහැ. අපේ එහෙ ජෙනීවාවල තානාපති කාර්යාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙ කණ්ඩායමක් කොහොමත් ඉන්නවා. මෙහෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කීප දෙනෙක් මේ වෙනකොටත් පිට වෙලා ගිහිල්ලා තියෙනවා ඒ සැසිවාරයට සහභාගී වෙන්න. ඉතින් අවශ්‍යතාවය මත තමයි මට යන්න කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ වාර්තාව පිළිල ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කරන ජාත්‍යන්තර බලවේගවලට මුහුණ දීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් නිසි ක්‍රමෝපායන් අනුගමනය කර නැති බව ත්‍රස්තවාදී පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මහාචාර්ය රොහන් ගුණරත්න මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ හිරු ටීවී ප්‍රවෘත්තිංශයේ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. අදහරි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ට්‍රැටජික් කමියුනිකේෂන්ස් කියලා ඩිවිෂන් එකක් නැහැ. ඩයස්පෝරා අෆෙයර්ස් එන්ගේජ්මන්ට් ඩිවිෂන් කියලා ඩිවිෂන් එකක් නැහැ. එන්ජිඕ එන්ගේජ්මන්ට් ඩිවිෂන් කියලා ඩිවිෂන් එකක් නැහැ. අපේ
ගත්තොත් Ministry of Information and Communication Media මේ වගේ ද්‍රවිඩ භාෂාවෙන් ලංකාව පිළිබඳව වැරදි කරන පත්‍රවලට ගහන්න ප්‍රවෘත්ති වලට විරුද්ධව ක්‍රියාත්මක කරන්න හදලා නැහැ. ඉතින් මේක ලංකාවේ රජය ඇතුළේ තියෙන ලොකු දුබලතාවයක්. ඉතින් මේක හදන්න ඕනේ. අපි මේක හැදුවේ නැත්නම් ලංකාව පිළිබඳව කොයි වෙලෙත් මිනිස්සු බොරු කියන්නේ කියන බොරු අනිත් මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේක පිළිබඳව ලංකා රජය දැන් හරි දක්ෂ ලෙස ක්‍රියාත්මක කරන්න බලන්න ඕනේ. අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානයක් ඇති කිරීමට නම් අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරා. නමුත් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ විස බීජය, ඒ කියන්නේ ඒ සංවිධානයේ අයිඩියොලොජි එක, අදහස් තාම ද්‍රවිඩ ජනතාවගේ කොටසක තියෙනවා. ඉතින් ඒ ද්‍රවිඩ ජනතාවේ කොටස සමග සිංහල ජනතාව, මුස්ලිම් සංවිධාන අපි ඔක්කොම එකට ගෙනල්ලා ලොකු සමගි සන්ධානයක් ඇති කරන්න ඕනේ. අපි හැම පාසලකම අපි හදන්න ඕනේ පුස්තකාලයක්. සාම ඇති කරන්නේ කොහමද? හැම නගරයකම අපි හදන්න ඕනේ හාමනි සෙන්ටර් එකක් හදලා සිංහල ද්‍රවිඩ මුස්ලිම් ළමයි එකට ගෙන ලාංකික ජනතාවක් හදන්න. තව ඉස්සරහට අපි මේ වෙනම ලංකාවේ ද්‍රවිඩ ජන කොටස්, මුස්ලිම් ජන කොටස්, සිංහල ජන කොටස් හදන එක වැරදි. මේ ඔක්කොම කවලම් කරන්න ඕනේ. එතකොට කවදාවත් මේ බෙදුම්වාදී අදහස් එන්නේ නැහැ. දැන් කොළඹ කවදාවත් බෙදුම්වාදී අදහස් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ යාපනෙත් ඒ වගේ හදන්න ඕනේ. प्रेमदास जनाधिपतिवरयागे काले सजित महत्या हिटिये कोहद कील दान्नवाद एगेन देनगानिमु राटवाट कर बैंदात काटवाट कर बांदिन्न बेरी वेटनती काटे महानूरट आवत्त काई कुरुनायकल्ट की अत्त काई एवगे मात्रेट की अत्त काई नूरेट की अत्त काई बेलुवाहम ने चंदे तियन्ने दंसल දෙන කාලේනේ බඩු බෙදෙනෝනේ ගිනි පෙට්ටි බෙදෙනෝ ටකරන්ත හඩු බෙදෙනෝ උදුළු තල බෙදෙනෝ උළු බෙදෙනෝ ඕන જાතියක් මොනවාරි බෙදන්න පුළුවන් ඔක්කොම જાති බෙදෙනෝ මහා පුදුම කාලයක් ඒ යුගයේ තිබුණේ සමහර රටේ අමතකයි සමහර කියන දේ ඒකාධිපතිත්වයේ කියලා හිතනවා සනිත් ප්‍රේමදාස මහත්තයා කතා කරනවා හැබැයි යාගේ තාත්තා ඉතාලේ යාට ඒක අමතකයි හේතුව එයා ඒ කාලේ හිටියේ කැලේට වෙලා අලි බලවල විනෝදෙවි හිටියේ ජනාධිපතිගේ පුතා හැදී ජනතාවගේ වාසනාවට UNPA වාසනාවට ආණ්ඩුව දීලා තිනවා අපිට ෆුල් ටොස් පන්දුවක්. ඒ ෆුල් ටොස් පන්දුව තමයි මේ පළාත් සභාව මැතිවරණය. ඒ නිසා මිත්‍රවරුනි මේ 21 වෙනිදා තිබෙන මැතිවරණය හැම අතින්ම අතිශයින්ම වැදගත් වෙන වෙනස. අපේ අයම කියනවා වැඩක් නැහැ මචං ඇවිල්ලා දැන් අපි ගහනවානේ කතරේ ඔය ඔක උස්සලා යයි කොහොම හරි. මේ මැතිවරණ වලින් අපිට බෙට්ටු දාලා මට්ටු කරන්න බෑ. තට්ටු අත පත ගන්න අපි යන්න ඕන තරම් බදා ගන්න ගෙවින්න ඔක්කොම අපි කරන්න ලොක්කම තියන්න වැඩේ කරන්න. මල සිරුරක් රැගෙන මහමගට පැමිණි විරෝධය විරාමෙන් අන්තරුව යලි ප්‍රවෘත්ති ගාතනට ලක්කෝ තරුණයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමට යාමේදී අද තංගල්ලේදී පොලිසිය හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගම්වාසීන් උත්සාහ ගත්තේ දේහේ තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයට ගෙනීමටයි. KH සුසන්ත පදිංචිව සිටියේ තංගල්ල සීනිමෝදර මුහුදු මාවතේ. පසුගිය 4 වෙනිදා රාත්‍රියේ සීනිමෝදර රණවිරු ගම්මානයේදී ඔහුව කපා කොටා ඝාතනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගාතනයට ලක් වූ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබුණේ අද දිනේ. එදී ගම්වාසීන් මෙම ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා දේහය තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයට ගෙනීමට උත්සාහ කළා. නමුත් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන විරෝධය පළ කිරීමේ ගම්වාසීන්ගේ උත්සාහයට ඉඩ ලබා දුන්නේ නැහැ. මේදී ගම්වාසීන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. Thank you.
උත්සාහය අසාර්ථක වීමෙන් පසු අවසානයේ ගම්වාසීන් දේහයේ සුසාන භූමිය වෙත රැගෙන ගියා. එෙහිදී ඝාතනයට ලක් වූ පුද්දලයාගේ මිතුරන් දෙදෙනෙකු දේහය තැන්පත් කිරීමට සූදානම් කර තිබූ වලට බැස අවසන් කටයුතු සිදු කිරීමට බාධා කළා. මාස ගණනකට පෙර ටෙන්ඩර් කැදවීමේ අරමුණින් වසා දැමුණු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා මෙතෙක් විවෘත වී නැහැ. එමෙන්ම දුර්ගමන් සේවා දුම්රිය ආපන ශාලා අද තවමත් විවෘත නොමැති වීමෙන් මගින් පත්වැත්තේ දැඩි දුෂ්කරතාවකටයි. මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය. දෛනිකව මෙම දුම්රිය ස්ථානය පරිහරණය කරන මගින් සංඛ්‍යාව දහස් ගණනක්. දුම්රිය ස්ථානයේ පැවති ආපන ශාලා දෙකම මාස 3ක් තිස්සේ වසා දමා තිබෙනවා. දුම්රිය බලධාරීන් පවසන්නේ ටෙන්ඩර් ගැටලුවක් ඊට හේතු වී ඇති බවයි. ඇයි මේ වහලා දෙන එකත් අපි දන්නේ නැහැ මොකටද වහලා දෙන්නේ කියලා. දැන් ගොඩක් දවසක නම් වහලා. ඉස්සරනම් ඔය කැන්ටිම ඇතුළට ගිහලා තේකක් බීලා යන්නේ අපි. ගෙදර යනකොට. ස්ටේෂන් එකට ආපුවාම අපිට කෑම ටිකක් ගන්න විදියක් නැහැ. වතුර ටිකක් ගන්න විදියක් නැහැ. ඒ පහසුකම් ලබා දෙනවා නම් දෙන්නම ඕනේ අනිවාර්යෙන්. එහෙම මොකද මගේ සෑහෙන ප්‍රමාණයක් උතනින් ගැවසෙනවනේ. ඊට අමතරව දැන් මඩ කලපු කෝච්චේදී කැන්ටිමක් ඇත්තෙම නැහැ. මහවෙන් තමයි ආය කෑම කන්න පුළුවන්. එයාලනේ මිනිස්සු හරි කරදරෙන් තමයි ඉතින් ඒතර ගමන් යන්නේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා දෙකට අමතරව මරදාන සහ මාතර දුම්රිය ස්ථානවල ආපන ශාලාද මෙවන විට වසා දමා තිබෙනවා. එමෙන්ම වසා දෙමුණු දුර්ගමන් සේවා දුම්රිය භෝජන ශාලාද මෙතෙක් විවෘත කර නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව ආපන ශාලා ටෙන්ඩර් කැඳවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී. ඊට අයදුම් කරුවන් රැසක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. 2012 අගෝස්තු මාසයේ ටෙන්ඩර් කැඳවීමක් කළා. එහෙත් බලාපොරොත්තු පරිදි සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හා මෙම දීප ව්‍යාප්ත ජංගම භෝජන රට ඇතුළු ආපන ශාලා ජාලය පවත්වාගෙන යා හැකි සුදුසු ටෙන්ඩර් කරුවෙකු තෝරා ගන්න ලැබුණේ නැහැ. මේ නිසා සිදු වුණා එම ටෙන්ඩරේ අවලංගු කළා නැවත වරාවක් ටෙන්ඩර් කැඳවන්න. කෙසේ වෙතත් මෙම ආපන ශාලා මෙතෙක් විවෘත නොවීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිය පවසන්නේ මෙවන් අදහසක්. මේක විසින් වෙච්ච අනුරු ප්‍රතිවිපාක කීපයක් තුන එකක් තමයි පාසල් නිවාඩුව තිබ්බ පහුගිය කාලේ දුරගමන් සේවාවල නිරත වෙන මගීන්ට පාසල් සිසුන්ට දුම්රිය භෝජනාගාර සේවයෙන් ලබා ගන්න තියෙන සේවාව සම්පූර්ණ නැතුව ගියා. ඒ වගේම මාස 3කට ආසන්න කාලයක් තිස්සේ මේක වහලා දාලා තියෙන නිසා කෝටියකට වැඩි මුදලක් දෙපාර්තමේන්තුවට නොලැබී කියලා තියෙන බදු මුදල් විදිහට ලැබිය යුතු. මේ දිගින් දිගට මේ දුම්රිය භෝජනාගාර සේවය වහලා ටෙන්ඩර් දාලා අවලංගු කරමින් සිදු කරමින් තියෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයට සම්බන්ධ කිසියම් පුද්දලෙයට දුම්රිය භෝජනාගාර සේවය පැවැරීමේ වුණාවක් තියෙනවා කියන එක තමයි අපට තොරතුරු ලැබිලා තියෙන්නේ. අමාත්‍යාංශයට එහෙම කරන්න බෑ. වැඩිම ටෙන්ඩරේ ලබා දීම තමයි රජයේ නීති රීති අනුව කරන්න පුළුවන්. ඒත් ඒ ටෙන්ඩර් කැඳවීම වලට රජයේ නීති රීති අනුව සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ අනුව තමයි මහජනතාවට අපහසුයක් කිවින් ආපන ශාලා වෙහෙලා ගිහිල්ලා තියෙන්නේ. රාජගිරිය පාලම අසලින් දේවන්නා ඔයට පණිනලද කාන්තාවගේ සිරුර අද නාවල කොස්සත් ප්‍රදේශයේදී හමු වුණා. මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ දේවන්නා ඔයට පැන තිබූ අතර නාවක හමුදා කිමිදුම් කරුවන් ඇසවීමේ කටයුතු අද පෙරවරුවේ සිට සිදු කළා. රාජගිරිය පාලම අසලින් දේවන්නා ඔයට කාන්තාවක් පැන ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. මේ ඇමතුම ලබා දී තිබුණේ ඒ අසල නිවසක සිටි මුරකරුවෙකු විසින්. පසුව වැලිකඩ පොලිසියේ එම ස්ථානයේ පරීක්ෂා කිරීමේදී කුඩයක් ලේන්සුවක් හා කාන්තා පාවාන් යුගලක් හමු වී තිබෙනවා. දියට පැන ඇති බවට සැකකිරීම කාන්තාව සොයා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් අද පෙරවරුවේ සෝදිසි කිරීමවල නිරත වුණා. නමුත් කාන්තාව සොයා ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් රාත්‍රී 7ට පමණ රාජගිරිය පාලමට කිලෝමීටර 3ක් පමණ පහලින් දේවන්නා ඔයේ නාවල කොසත් ප්‍රදේශයේ තිබී මෙම කාන්තාවගේ මලසිරුර ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. පොලිසිය පවසන්නේ ඇය මාළඹේ පිටුගල පදිංචි 68 හැවිරිදී අවිවාහක කාන්තාවක් බවයි. ඇය කලින් කලට මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තියක් බවත් වැලිකඩ පොලිසිය පවසනවා. ඇයගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. දැන් රතු මිනිත්තුව විශේෂඥය. මේ 1978 වසරේදී ඉදිකිරුණු ඔරණ නගර සභා ක්‍රීඩාංගණය. එහි අරමුණ වූයේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් නගා සිටුවීමයි. 1997 දී මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරන්නේ නවීකරණ කටයුතු වෙනුවෙන්. ඒ සඳහා ඇස්තමේන්තු කරන ලද රුපියල් 380,000
ලක්ෂ 60ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. එලෙස නවීකරණය වූ ක්‍රීඩාංගණයේ දැන් තත්ත්වයයි මේ. දැන් ගමට ක්‍රීඩාව කියලා කිව්වොත් නගර සීමාව තුලවත් ළමයින්ට ක්‍රීඩා කරන්න පිටණියක් නැහැ. ක්‍රීඩා තරඟ පැවැත්වීම පමණක් නොව පුහුණු වීම සඳහාවත් මේ ක්‍රීඩාංගණය භාවිත කිරීමට නොහැකි වී තිබෙනවා. ජාතික මල්ලේ ක්‍රීඩා ශූරතාවලිය තරඟ ලංකාවේ හොඳම අට දෙනා අතරට මාසතුගම් ලැබුවා. ඒ වගේම එම තරගාවලියට සහභාගී වීමට උණුම් කරේ කටිප්පලේ පාර්ති වින්නා ග්‍රවුන්ඩ් එක. يعني මියුසිකල් ෂෝ ඒ වගේ දේවල් නිසා මේකේ තියෙන කාණු බ්ලොක් කියලා කඩාවැල්ල වතුර තීදිත් මේ වහන දානවා. ළමයිට ඇඳුම් චේස් කරන්න තැනක් හදලා වතුර ටිකක් බොන්න තැනක් හදලා ඒකේ පාසුකම් නැහැ, ටොයිලට් එකක් නැහැ. මේ ඉදිකිරීම් අතරමඟ නැවතුණු ක්‍රීඩාගාරයයි. මිත්‍ති පමනක් ඉදිකර පාළුවට යාමට සලස්වා ඇති මෙම ක්‍රීඩාගාරය තුල විවිධ අපචාර සිදුවෙන බවට මේ දර්ශන සාක්ෂි සපයනවා. මේක පැවිලියන් එකක් තියෙනවා. මේ පැවිලියන් එකේ වැඩ ඉවර නැහැ. ඒක හැමති ඒක ඇතුළට යන්න බෑ. මුත්‍රාගන්ධ බියර්ටින් හැමතැනම තියෙනවා. ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රීඩාංගන සකස් කිරීම අනාගත ආයෝජනයක්. එමෙන්ම ඒවා නවීකරණය කරමින් පවත්වා ගැනීම බලධාරීන් සතු වගකීමක්. උරණ නගර සභා ක්‍රීඩාංගනය යළි නවීකරණය වන්නේ කවදාද? රතු මිනිත්තුව අවධානයේ. තව දේශීය පොත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. රට වටා හිරු. රාත්‍රී කාලයේ ආහාර සවාගිය වනාලි රංජවක ඇතින්නක් සහ පැටපෙකු මීගලෑව පොටානිගම් ප්‍රදේශයේ වගාලි දෙකට වැටී සිටි අතර ප්‍රදේශවාසීන් සහ මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව අද ඉන් ගොඩ ගැනීමට සමත් වුණා. සොරා ගන්නා ලද දේව ප්‍රතිමා තුනක් රුපියල් 1.40 ලක්ෂයක මුදලකට විකිණීමට යාමේදී පුද්ගලයෙකු අනුරාධපුර කොට්ටාෂ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අද අතනඟුට ගත්තේ උපාය දූතීන්ව දාගෙනයි. සැකකරු ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහලේ වකුගඩු ඒකකයට වසර 10ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වෛද්‍ය ප්‍රදර්ශනයේ අද විවෘත කරුණේ ආදිවාසී නායක ඌරු වර්ගයේ වනිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්. අද දවස් පුජ්‍ය මන්දනිකට ලෝක පුජ්‍යම බෙහෙත් වෙනවල් හේම් පුජ්‍ය මන්දුකර. මෙයට මේ පරිසර පුජ්‍යෙන් වෙනස් වෙන මන්දොවිච් එකම තමයි මේ දෙනට පළවෙනි හේතුක. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ දීප වත්තන ප්‍රදර්ශනය මේ මස 9 වෙනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී ගුවන් සංදර්ශන සුනක සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් පැවැත්වෙනවා. කොළඹ පෞද්ගලික හෝටල් සමාගමක සේවකයන් පිරිසක් අද පෙරවරුවේ වැලවත සිට දෙහිවල දක්වා වූ මුහුදු තීරයේ පිරිසිදු කිරීමේ සමාජ සත්කාරයක නිරත වුණා. ඔස්ට්‍රේලියාවේ 44 වන පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් එරට විපක්ෂයේ වන ලිබරල් සංධානය ජයග්‍රහණය කළා. මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව වත්මන් අගමැති කෙවින් රඩ්ගේ පාලක කම්කරු පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 55ක් සහ විපක්ෂ නායක ටෝනි ඇබට්ගේ ලිබරල් සංධානය ආසන 91ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ලිබරල් සංධානය ඔස්ට්‍රේලියාවේ බලයට පත්වන්නේ වසර 6කට පසුවයි. මෙවර ඔස්ට්‍රේලියා මහමැතිවරණයේදී කම්කරු පක්ෂය නියෝජනය කරන වත්මන් නගමැති කෙවින් රඩ් සහ විපක්ෂය වන ලිබරල් සංධානය නියෝජනය කරන ටෝනි ඇබට් අතර පැවතුනේ කරට කරසටනක්. එරට ලියාපදිංචි මුළු ඡන්දදායකින් සංඛ්‍යාව මිලියන 14ක් වන අතර එරට මැතිවරණ නීතියට අනුව ඔවුන් සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අද සවස් වන විට ගණන් කරන ලද මුළු ඡන්දවලින් ඉදිරියෙන්ම සිටි ටෝනි ඇබට් හට වත්මන් නගමැති කෙවින් රඩ් සිය සුබ පැතුම් පිරිනැමූ බවයි. මාලදිවයිනේ 10 වැනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වුණා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තරඟකරුවන් සිය දෙනා අතරින් වත්මන් ජනාධිපති මොහොමඩ් වහීඩ් ඉදිරිපත් වූයේ ස්වාධීන තරඟකරුවෙකු ලෙසයි. මීට අමතරව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක කාසිම් ඉබ්‍රහීම්, හිටපු ජනාධිපතිවරයෙකු වන මෞමුන් අබ්දුල් ගයුම්ගේ සොහොයුරෙකු වන අබ්දුල් යමීම් සහ 2012 වසරේදී කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් මෙවර තරඟ වැදුණා. දෙදහස් විස්ස වසරේ ඔලිම්පික් වල පැවැත්වෙන රට තව පැය කිහිපයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජපානයේ ටෝකියෝ, ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් සහ තුර්කියේ ස්තාන්බුල් නගර 2020 ඔලිම්පික් කුරුලේ සත්කාරගතය ලබා ගැනීම වෙනුවෙන් ලන්සු ඉදිරිපත් කර තිබෙනවා.
අර්ජන්ටිනාවේදී මේ වන විට පැවැත්වෙන ජගත් ඔලිම්පික් කවුන්සල විශේෂ රැස්වීමකදී අදාළ ලංස පිළිබඳව අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නේ සමාජික රටවල ඡන්ද විමසීමෙන් අනතුරුවයි. විදේශ ක්‍රීඩා බිමේ ක්‍රීඩා පුවත් කිහිපයක් ඔබ වෙත ගෙනීමට අප දැන් සූදානම්. මේ වසරේ අවසන් ඩයමන්ඩ් ලීග් මරළ ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ඒසාව ජය ගන්නට ජමයිකාවේ උසෙයින් බෝල්ට් සමත් වුණා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් 14 වන අදියරේදී බෝල්ට් ඉසව අවසන් කළේ තත්පර 9.8 කාලයක් ගත කරමින්. අමරිකාවේ මයිකල් රොජර්ස් දෙවන ස්ථානයත් ජමයිකාවේ නෙස්ටර් කාටර් තුන්වන ස්ථානයත් දිනාගත්තා. අමරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හිමි වුණේ සිවන ස්ථානය. කාන්තා මීටර 100 ඒසාව ජය ගත්තේ ජමයිකාවේ ෂෙලි ඇන් ෆ්‍රේසර්. ඒසාව අවසන් කරන්නට තත්පර 10.72 කාලයක් ගත කළා. अमेरिका अलेक्सेंड्रिया एंडरसन देवन स्थानी दिना गणिदी तुनुन स्थानी हिम्यूनी जमैका वे केरी रसल्ट क्रिमी मीटर देसी सव जय गनर जमैका वे वॉरन वियर समत्तुना इतत प्रधान व्यय दशम आटे हाथ की निसव अवसन करमी जमैका वे में निकेल एश्मिट देवन स्थानी सह अमेरिका वे वॉल्टर डिक्स तुनुन स्थानी दिना गत्ता अमेरिका वे नताशा हेस्टिंग्स कांता मीटर हारसी सव जय गत्ते तत्पर 56.3 हायक दक्षतावक समगी बोट्स्वाना राज्य एमंटल मोंचू देवन स्थानी दिना गत्ता මීටර 5.9 හැයක දක්ෂතාවක් සමගින් පිරිමි හිටිමැනීමේ සව ජය ගන්නට ෆ්‍රාන්ෂේ රේනෝඩ් ලව්ලින් සමත් වුණා. ෆ්‍රාන්ෂේ ටෙඩි ටැම්ගෝ පිරිමි තුන් පිරිමි සව ජය ගත්තේ මීටර 17.3 දුරක් වාර්තා කරමින්. අමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් තරගයේ සුදුසුකම් ලබන්නට බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ඉතාලියේ ෆ්ලේවියා පෙනේතා තරග වට 2.2ක් ලෙස පරාජය කරමින් 6-4ක් සහ 6-2ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය දක්වුණා. ඇමරිකාවේ සෙරිනා විලියම්ස් අවසන් මහා තරගයේ සුදුසුකම් ලැබුවේ දෙවන අවසන් පූර්ව තරගයේ වට 2.2ක් ලෙස පහසුවෙන් ජය ගනිමින්. එෙහිදී සෙරිනා හමුවේ චීනයේ ලීනා පරාජය වුණා. තරගයේ ලකුණු තත්ත්වය දක්වුණේ 6.2ක් සහ 6-3ක් ලෙස. සෙරිනා විලියම්ස් සහ වික්ටෝරියා ඇසරෙන්කා පසුගිය ඇමරිකානු විවෘත ටෙනිස් අවසන් මහා තරගයේදීද එකිනෙකා මුණ ගැසුණු අතර එෙහිදී සෙරිනා ඇමරිකානු විවෘත ටෙනිස් කිරුළ තමන් සතු කරගත්තා. නවවෙනි ආසියානු පාසල් අධිවේගී චෙස් තරගාවලියේදී පදක්කම් 16ක් දින ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. ඊට රන් පදක්කමක්, රීදි පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළත්. රන් පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 17න් 15 වයස් කාණ්ඩයේ නියෝජනය කළ ගල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ කේටි චංකමි. රටවල් 16ක සහභාගීත්වයෙන් හික්කඩුවේ පැවති මේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන සජීවද සිල්වා පසුගිය දා ක්‍රිකට් පුහුණු අකඩමියක් ආරම්භ කළා. ඒ මොරටුවේදී වයස අවුරුදු 8න් ඉහළ ඕනෑම ක්‍රීඩකයෙකුට මෙම පුහුණු අකඩමිය සඳහා එක් විය හැකි. විශේෂත්වය මෙම ක්‍රිකට් අකඩමිය තනතුරු පහකින් සමන්විත වීමයි. මේ සඳහා එක්වන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ගේ පුහුණු සේවය ලබා ගන්නට හැකි වීමද තවත් සුවිශේෂී කරුණක්. මෙම පුහුණු අකඩමිය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා. प्रधान प्रवृत्ति प्रकाश शुभरात्रि।